සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්ම රත්නේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝ රත්නේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. උතුම් වූ මහා සංඝරත්නේ නවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී net නාලිකාව ඔස්සේ පින්වත් ඔබ හැම දිනාටම ඉතාමත්ම වැදගත් වටිනා ධර්ම සාකච්ඡාවක තවත් කොටසක් දේශනා කරන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. අපි දන්නවා මේ net නාලිකාව ඔස්සේ තෑම ඉරිදා දිනයකම රාත්‍රී ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුලින් ඔබට ධර්මය කියා දුන්නේ අවසරයි පින්වත් බණ්ඩාරවෙල් අමිතානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේ මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසු වෙන නිසා තරමක් දැන් රෝගී තත්ත්වය පහව නිරෝගී සුවය ලැබමින් තිබෙන නිසා අපි මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සිදු කරමින් පවතිනවා. අපි අදත් වෙනදා වගේම උන්වහන්සේට පින් අනුමෝදන් කරලා ආශිර්වාදයේ කරමින් මේ දේශනාව ආරම්භ කරමු. ලෝක සත්‍යාගේ හිතසුව පිණිස නැවතත් ධර්මචාරිකාවේ වැඩම කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට මේ ධර්ම දානමේ පින අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂේ ලැබේවායි සාදු ප්‍රාර්ථනාවෙන් අදත් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරමු. පිඟතුනි, අදත් අපි වෙනදා වගේම මේ දේශනාව සඳහා දායකත්වයේ දරන පිරිස පිළිබඳව මුලින් සිහිපත් කරනවා. අද දවසේ දායකත්වයේ දරන්නේ ඒකල උතුරුගල්ල වත්ත රජමාවත නොම්බර 118 35 ලිපිනේ පදිංචි එම් සනී නෝනා මහත්මිය ඇතුළු පවුලේ දරුවන් මුණුපුරු මිනිපිරියන් පිරිස. ඒ ඇත්තන්ට අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරලා පසුව ධර්මානුශාසනාවෙන් පින් අනුමෝදන් කරනවා. හෝමාගම කටුවානේ නාරංගහයේනේ පාරේ 296 එක නිවසේ පදිංචි චන්ද්‍රසිරි කොතලාවල සහ අනුලාකාන්ති ගංගොඩ විල යන මේ දෙපළ නොවැම්බර් 4 වන දිනට යෙදෙන 25 වෙනි විවාහ දිවියට පත්වී වසර 25 කැපිරීම නිමිති කරගෙන අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. එවැගේම තවත් දායකත්වයක් දරනවා මහගෙදර මල්වානේ ගෙදර පදිංචි ජයන්ත කුමාර මහත්මයාතුළු පවුලේ පින්වත් පිරිස. ඊයත්න්ට ධර්මදේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අදිට්ඨණින් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි අද දවසේදී අදට નિયમિત ධර්මදේශනාව ආරම්භ කරමු. ඔබට මතක ඇති පසුගිය දවසක ගිය සතියේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුලින් ඔබට ඉතාමත්ම වටිනා ධර්ම කාරණාවක් අපි දේශනා කරන්නට ආරම්භ කළා. ඒ ශ්‍රවණය කරපු ඇත්තන්ට සූත්‍ර දේශනාව මතක ඇති. සූත්‍ර දේශනාවේ නම තමයි අග්ගඤ්ඤ සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව තියෙන්නේ දීඝනිකායේ 3 වෙනි පොතේ
එකසිය තිස් හයිවෙනි පිටුවේ තිබෙන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තුළින් පින්වතුනි කෙරෙන්නේ මේ ලෝකයක් ආරම්භ වෙලා ඒ ලෝකයේ පැවතිලා විනාශ වෙලා යන ක්‍රමවේදය කියලා දෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නිවන් දකින අපිට මොකද මේ ලෝකයක් ගැන? මොකටද ওই ලෝකේ දැනගත්තයි කියලා? මොකද්ද ඔකේ තියෙන ප්‍රතිඵලය? හොඳට මතක තියාගන්න. එහෙම කවුරුවත් කියන්න එපා. මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවක්. උන්වහන්සේ මේක අපට අනවශ්‍ය නම් මේ සූත්‍ර දේශනාව අපිට ඉවන්නේ නැහැ. මේක එව්වේ අපිට අවශ්‍ය නිසා, අපිට දැනගෙන නිවන් මඟ වඩන්ඩ මේකේ ධර්මකාරණාවල් තියෙන නිසා. පිගතුනි, මේ සූත්‍ර දේශනාවේ කතා වෙන චරිත දෙකක් තිබෙනවා. ඒ චරිත දෙක නිර්වාණ අවබෝධයට පත්ුනේ පිගතුනි මේ සූත්‍ර දේශනාව අහලා. එහෙමනම් කිසිම කෙනෙක් මේ සූත්‍ර දේශනාව ගැන කරහන්න එපා, ඒ පිළිබඳව අප්‍රසාදයක් ඇති කරගන්න එපා, මේක ඕන්නේ නැහැ කියලා මග හරින්න එපා. මොකද මේ වගේ කරුණුකාරණාවල් නොදැනගෙන ධර්මයේ වඩන්න ගියාම අපේ මිනිසු ගොඩාක් පටලව ගන්නවා ධර්ම කරුණු. එනිසා අපි ඔබට බොහොම මෙත්සිතින් සිහිපත් කරන්නේ මේවා දැනගන්නම ඕන දේවල්. එනිසා මම ඔබට හැමදාම සිහිපත් කරනවා, විශේෂයෙන්ම මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරන්න. මොකද ඒ තුලින් අපිට ඔබට මේ ධර්මයක තිබෙන ගැඹුරුකම්, ගැඹුරු ධර්මකාරණාවල් පැයකට සීමා කොට විතරක් දේශනා කරන්න බැරි ධර්මකාරණාවල් ඔබට අපි දේශනා කරනවා. ඔබ අකණ්ඩව මේ දේශනාවල් ශ්‍රවණය කරන අය ඉන්නවා. නමුත් ඇතැම් පිරිස මට යම් යම් තැන්වලදී දීපත් කළා. අපි ගිය සති කීපේ මහා සමය සූත්‍ර දේශනා කරානේ. ති මහා සමය සූත්‍රය ශ්‍රවණය කරපු ඇතැම් පිරිස කිව්වානේ අපි 2-3 නැත්තම් 4-5 කියන දේශනාවල් විතරයි ඇහුවේ, මුලින් දේශනාවල් අහන්න අපිට බැරි වුණා කියලා. එනිසා ඔබ මොන වැඩේ තිබුණත් මේ දවසේ මේ වෙලාවේ වෙන් කරගන්න. මොකද එක ධර්ම කොටසක් අවබෝධ කරගන්න බැරි වුණොත් ඊළඟ කොටස ටිකක් අල්ලගන්න ගියාම අමාරු වෙන්න පුළුවන්. එනිසා ඔබ පිළිවෙලකට මේ ධර්ම දේශනාවල් ශ්‍රවණය කරන්න, නැත්නම් ඔබට මේ ධර්ම කරුණු වටහා ගන්න ගියාම යම් යම් අමාරු අපහසුකම් දැනෙන්නට පුළුවන්. එනිසා තමයි ඔබට මේ සූත්‍ර දේශනාවක තිබෙන මේ ගැඹුරුකම නිසාම තමයි කොටස් වශයෙන් දේශනා කරන්න අපි අරමුණු කළේ. මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් පස්සේදී මම ඔබට ඊළඟට දේශනා කරනවා චකවති සීහනාද සූත්‍රය. මේ දේශනාවල් මේ විදිහට පිළිවෙලකට දේශනා කිරීමේ මගේ අරමුණක් තියෙනවා. මම ඒ අරමුණ මොකද්ද කියලා ඔබට මේ දේශනාවල් ටික දේශනා කරලා ඉවර වෙලා දේශනා කරන්නම්. ඒ නිසා මේ දේශනාවල් ටික ඔබ පිළිවෙලකට ශ්‍රවණය කරන්ඩ, ඒ ශ්‍රවණය කරනකොට ඒ අරමුණ මොකද්ද කියලා කියන දවසට ඔබට ඒ අරමුණ මොකද්ද කියලා පැහැදිලි වේවි. දැන් මේකට එකක් මේ දේශනාවල් සම්බන්ධ නිසා තමයි දේශනාවල් එකක් එකක් ගානේ ඔබට ගොනු කරලා මේ විදිහට දේශනාවල් පවත්වන්නේ. එමනම් අද දවසේ අග්ගඤ්ඤ සූත්‍රයේ මම අදහස් කරගත්ත, මොකද ඔය මහා සමය සූත්‍ර දේශනාවත් කරද්දිත් ආපු ප්‍රධානතම ගැටලුව තමයි ඇතැම් පිරිස මුල් දේශනාවල් අහන්නේ නැතුව අග දේශනාවල් විතරක් අහනවා. එතකොට දේශනාව හරියට අවබෝධ කරගන්න ගියාම සමහර වෙලාවකට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට තීරණය කළා මේ වගේ සූත්‍ර දේශනාවල් පවත්වද්දී මුලින් දේශනා කරපු කොටස තාරාංශගත කරලා දේශනා කරලා ඉන් අනතුරුව නැවතත් අදාළ තැන ඉඳලා විස්තරාත්මකව දේශනාව විස්තර කරගෙන යන්න. මං එහෙම නොකර නවත්තොත්පු තැන ඉඳලා දේශනාව පවත්වාගෙන යන්න තීරණය කළේ. මොකද අපිට මේවා පුංචි කාල සීමාවක් තුළ කරන්නට ඕන දෙයක්. එනිසා එහෙම දීර්ඝ කාලයක් එකම සූත්‍රයක් සජ්ජහායනා කරන්න විස්තර කරන්න ගත්තොත් ඔබට ටිකක් අමාරු වෙන්න පුළුවන් නිසා, මොකද දේශනාවට සම්බන්ධ වෙන්න වීරය උපදවා ගන්න අමාරු වෙයි කියලා හිතලා තමයි මං එහෙම නොකළේ. නමුත් බොහෝ දිනෙකදී ඉල්ලීමක් තිබෙනවා ඒ විදිහට කරන්න කියලා. මොකද සමහර ඇත්තෝ සිහිපත් කළා එක සැරේටම දේශනාවක් තේරුම් ගන්න චුට්ටක් අමාරුයි කියලා. ඒකත් ඇත්ත. මොකද මමත් මේ දේශනාවක් මෙතනට එනකොට 7-8 වතාවක් විතර හොඳට කියවලා බලලා එන්නේ. එතකොට මේ අදාළ ධර්ම කරුණු කොටස් වශයෙන් වෙන් කරගෙන බෙදාගෙන මේ කොටස වෙනකම් මෙතනට දේශනා කරනවා කියලා එහෙම හිතාගෙන ඉන්නේ. ඒ හේතුව තමයි එතකොට තමයි මට හොඳට අවබෝධ කරගතෙන් පස්සේ තමයි ඔබටත් මේක දේශනා කරන්න පුළුවන්.
මොකද අපි උද්ගටිතඥ විපටිතඥ වගේ මිනිසු නෙවෙයිනේ. ඉතින් අපි ඊටත් වඩා බොහොම අඩු පිරිසනේ. ඒ නිසා මේවා තේරුම් කරගන්න ගියාම එකවරකින් දෙවතාවකින් මේක අමාරු වෙන්න පුළුවන්. නමුත් ඉතින් මම ඔයත්ට ඉල්ලීමක් කරන්නේ අමාරුවෙන් හරි මේක චුට්ටක් කරන්න බලන්න, කරගෙන යනකොට ඔය අමාරුකම් ඔකෝම නැති කරගන්නට පුළුවන්කමක් ලැබේ. ඒ නිසා අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අද දවසෙත් අපි ආරම්භ කරනවා. ඔබ හැම දිනාටම මේ ධර්ම කාරණාවල් මේ විදියට අවබෝධ කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වඩන්න, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබෙන්න ඕන කියලා හිතාගෙන තමයි මේ දේශනාව අපි දේශනා කරන්නේ. ඉතින් සමහර ඇතෝ හොඳට දේශනාවල් අහලා අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් සමහර ඇතුනම් මූණිච්චාවට වගේ කියනවා අර දේශනාව මේ දේශනාව ඇහුව හොඳයි කියලා. නමුත් එහෙම කරන්න එපා. මොකද රවට්ට ගත්තොත් රැවටින්නේ Taman විතරයි. මං කියන්නේ මේක තේරෙන්නේ නැතන් අවබෝධ කරගන්න අමාරු නම් Taman උනන්දු වෙන්න. මොකද මීට වඩා අපිට මේව සරල කරන්න බෑනේ. මීට වඩා මේ කරුණු කාරණාවල් අපිට ලිහිල් කරන්න බෑ. මොකද සරල කරන්න බැරි නෑ, පුළුවන්. සරල කරොත් වෙන්නේ නිවන් මඟ අපිට මඟ හැරෙනවා. ඒකයි සරල කරන්නේ නැත්තේ. එනිසා ඔබ පුළුවන් තරම් වීරියවන්ත වෙන්න බලන්න, උනන්දු වෙන්න බලන්න. එතකොට මේ ධර්ම කරුණු හොඳට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් තමන්ට මේක අවබෝධ වෙන්නේ නැත්නම් හිතන්න තමන්ගේ ප්‍රඥාව ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ කියලා. ඒ නිසා ඔබ පුළුවන් තරම් උනන්දු වෙන්න බලන්න, මේ කරුණු කාරණාවල් තේරුම් කරගන්න ගියාම නැත්නම් මේක අපිට කවදාවත් අපිට නිවන් දකින්න බැරි වෙනවා. ඒ නිසා මේක සතිපතා යන දේශනා මාලාවක් නිසා අපි මේක කොටස් වශයෙන් දේශනා කරනවා. ලෝකයේ හැදෙන, පවතින, විනාශ වෙන ආකාරයේ පිළිබඳව අපි දැනගත්තු දවසට අපිට පුදුම සතුටක් පිංගතුනි දැනෙන්නේ. ඒ සතුට කියලා නිම කරන්න බෑ. ආන්ගේ සතුට උපද්දවන්න ඕන නිසා තමයි පිංගතුනි මේ දේශනාව මේ විදියට කොස්ටස් වශයෙන් ඔබට දේශනා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. එමනම් අද දවසේ මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව තුළින් ඔබට ඒ වටිනා ධර්ම කාරණාවල් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර ධර්ම කාරණාවක් මුණගැහෙනකොට මම ඒවා ටිකක් අමතර කරුණුත් එක්ක විස්තරාත්මකව දේශනා කරනවා. එහෙම දේශනා කරන්නේ ඒ කාරණාව ඒ තරම් ගැඹුරුයි, ඒක ඒ මට්ටමට දේශනා කරන්න ඕන නිසා. නැත්නම් මේ අග්ගඤ්ඤ සූත්‍රයත් ඇත්තටම මට පැයකින් දේශනා කළ ඉවර කරන්න පුළුවන්. කිසිම අමාරු කමක් නැහැ. හැබැයි ඉතින් පැයකින් කිව්ව මේකේ මෙහෙම වාසෙට්ට කියලා බමුණෙක් හිටියා, භාරද්වාජ කියලා බමුණෙක් හිටියා, මේ විදියට දේශනාවක් වුණා කියලා ඕම නිකන් උඩින් පල්ලෙන් දැනගන්න නම් පුළුවන්. උඩින් පල්ලෙන් දැනගත්තට වැඩක් නෑ. මොකද ධර්ම කාරණාව හරියට ඉගෙන ගත්තොතින් විතරයි අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිවන් මඟ වඩන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙමනම් අද දවසේ අපි ඔබට මම ප්‍රාර්ථනා කරනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ගැඹුරු ධර්මය ඔබට අවබෝධ කරගන්න ඒ ප්‍රඥාව පහළ වේවා. භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන්ම මේ ධර්ම කාරණාවල් අවබෝධ කරගෙන නිවන් මඟ වඩන්න ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දේශනාව ආරම්භ කරමු. පිඟුතුනි අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව ආරම්භයේ ඉඳලා මං ගිය සතිය දේශනා කරපු කොටස සාරාංශයක් වශයෙන් පැහැදිලි කරන්නම්. මං ගිය වර සාකච්ඡාවේදී ඔබට බුදුහාමුදුරන්ගේ මේ අසමාන ගුණයක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරා, බුදු ගුණ පිළිබඳව. ඉතින් එහෙම පැහැදිලි කළා මං දේශනාව පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ පූර්වාරාම මිගාරමාතු ප්‍රාසාදයේ, සවැත් නුවර තිබෙන පූර්වාරාම මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ ඉන්න කාලයේදී වාසෙට්ටකා භාරද්වාජ කියලා භික්ෂුන් වහන්සේලා, සාමණේර භික්ෂුන් වහන්සේලා දෙපළක් හිටියා. උන්වහන්සේලා දෙනම භාග්‍යවතුන් වහන්සේ ප්‍රාසාදයෙන් බැහැලා මිගාරමාතු ප්‍රාසාදයෙන් බිමට වැඩම කරලා උන්වහන්සේ ඒ මිගාරමාතු ප්‍රාසාදයට විරුද්ධව එන සූර්යා ලෝකයෙන් එක පැත්තක මිගාරමාතු ප්‍රාසාදයේ හෙවණැල්ල වැටිලා තියෙනවා. ආන්නේ හෙවණැල්ල වැටිලා තියෙන තැන භාග්‍යවතුන් වහන්සේ සක්මන් භාවනාවේ නිරත වෙනවා. ඒක දැකපු මේ සාමණේරයන් වහන්සේලා දෙනම ධර්ම කතාවක් අහන්න හොඳ වෙලාවක් යයි කියලා හිතලා මේ දෙනම වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක කතා කරනවා. කතා කරලා ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ස්වභාවය තමයි කවුරු හරි කෙනෙක් තමන්ගේ ළඟට ආවොතින් භාග්‍යවතුන් වහන්සේ තමයි කතාව ආරම්භ කරන්නේ.
එකට හේතුව තමයි එක භාග්‍යවතුන් වහන්සේ කරන එක්තරා සිරිතක්. මොකද එන කෙනා බයෙන් භීතිකාවට පත්වෙනවානේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විමසන්න ගියාම. ඒක නැති කරන්න ඕන නිසා උන්වහන්සේ මුලින්ම කතාව ආරම්භ කරනවා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගෙන් විමසනවා, කොහොමද ඔබේ කුලේ අය ඔබලාව මුණ ගැහුණෙන් පස්සේදී කොහොමද ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ? ඔවුන්ට ඔබේ ආගමේ අය, ඔබේ කුලේ අය මුණ ගැහුණෙන් පස්සේද ඔබට ඔබලාට ආක්‍රෝෂ පරිවබ කරනවා කියලා බුදුහාමුදුර ඇහුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේලා දෙනම කියනවා, ස්වාමීනි ඒකාන්තයෙන්ම අපරිපූර්ණනෝ, ඒ කියන්නේ පිංගුතුනි පරිපුන්නායනෝ අපරිපුන්නාය, අඩුවක් නැතුව ස්වාමීනි අපිට බණිනවා. මං එදා අර අඩුවක් නැතුව බණින ක්‍රමවේදය පිළිබඳ දස ආක්‍රෝෂ වස්තුව පිළිබඳ ඔබට දේශනා කරා. මං ඒක විස්තරාත්මකව බෞද්ධයාගේ අත්පොතේ තියෙන ස්ථානයත් ඔබට පැහැදිලි කරා. සමහර ඇත්තෝ බලන්න පුළුවන් ඇත්තෝ බොහෝ විට බලන්න ඇති කියලා මා විශ්වාස කරනවා. ඔය කියපු පිටු අංකෙ දිහා බලලා. ඉතින් ඒ ආක්‍රෝෂෙන් පරිභව කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේලා දෙනම කිව්වා. ඉතින් මොකද එහෙම කියන්නේ මේ වාසෙට භාරද්වාජ කියන බමුණෝ දෙන්නක් කියලා කියන්නේ පින්වතුනි බ්‍රාහ්මණ ආගමක හිටපු දෙන්නේ. ඒ දෙනම භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා, දැන් වාසෙට බමුණ එහෙම වාසෙට සූත්‍රය අහලා තමයි තෙරුවන් සරණ ගිහිල්ලා පැවිදි වුණේ. ඒ වගේ එහෙම පැවිදි ජීවිතයට පත්තර තාම ඉන්නේ සාමණේර භාවයේ. මොකද සාමණේර භාවයේ ඉන්න හේතුව තමයි සාසනයේ කෙනෙක් ආපු ගමන් මේ ආර්ය ප්‍රතිපදාවේ ගමන් කරන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අන්‍යාගම කෙනෙක් ආවොතින් පරිවාස කාලයක් කියලා වෙනම කාලයක් නියම කරලා ඔවුන්ව ඒ ස්ථානයේ තබල තියෙනවා. ඒ කියන්නේ මේ සාසනය පුරුදු කරවනවා. එහෙම නැති වුණොත් මම අර ඉදත් තීපාතලාව ඔබට එහෙම නැති වුණොත් වෙන්නේ මේ සාසනයේ තිබෙන ගැඹුරු කරුණු අවබෝධ කරගන්න නැතුව සමහර වෙලාවට ඔවුන් භික්ෂු ශාසනයට නුසුදුසු වැඩ කරන්න පුළුවන්. තවත් පිරිසක් සමහර වෙලාවට භික්ෂු ශාසනය ගැන අනවබෝධයක් ඇතුව ගමන් කරන්න පුළුවන්. අවබෝධයක් නැතුව ඒ විදියට කටයුතු කරන නිසා භාග්‍යවතුන් වහන්සේ නියෝග කළා අන්‍යාගමික කෙනෙක් ගොඩක් කාලවට ආවතින් පිරිවෙස් කාලයක් අනුමත කරා. අවුරුදු 5ක එහෙම ඉඳලා තමයි පැවිදි ජීවිතයට පත් කළා නිර්වාණ මාර්ගයට යවන්නේ. ඉතින් හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා චාක්‍ය කුලයේ කෙනෙක් ආවතින් නම් ඕනෑම වෙලාවක පැවිදි කරන්න භාග්‍යවතුන් වහන්සේ පිරිසට අවසරයක් දීලා තියෙනවා. කොද චාක්‍ය කුලයේ ඔකෝම අය අමුතුවෙන් පැවිදි ජීවිතයට පිරිවෙස් කාලයකට පත් කරන්න ඕන නැහැ. මොකද ඔවුන් සංසාරේ ඉඳලා මේක පුරුදු කරගෙන ආපු නිසා. ඉතින් මේ විදියට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට අරම සිහිපත් කරාම මේ වාසෙට්ට භාරද්වාජ කියන සාමණේරයන් වහන්සේලා දෙනම සිහිපත් කළ අර විදියට අපිට හාත්පසින්ම අඩුවක් පාඩුවක් නැතුව බණිනවා කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ විමසනවා වාසෙට්ටියනි, අඩුවක් නැතුව තමන්ට බණින්නේ මොන වගේ වචන කියලාද, කොහොමද කියලා බණින්නේ කියලා අහනවා. මොන වගේ දේවල් කියද බණින්නේ කියලා අහනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරන්ට දේශනා කරනවා උන් දෙනම, ස්වාමීනි බමුණෝ කියනවා බ්‍රාහ්මණ වර්ණය තමයි ශ්‍රේෂ්ඨ වර්ණය, අනිත් වර්ණයන් හීනයි. කියන්නේ බමුණු කුලය තමයි ශ්‍රේෂ්ඨම කුලය, අනිත් කුලයන් හීන කුලයන්. බ්‍රාහ්මණ කුලය තමයි උසස්ම කුලය, අනිත් කුලයන් පහත් කුලයන් කියලා දැනලා කියනවා ඔබලා මහා පෞකාරයෝ. ඒ වගේ උසස් කුලයක ඉඳලා දැන් පහත් කුලයක ගිහිල්ලා පැවිදි වුණා කියලා මේ දෙනමට බණිනවා කියලා භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කළා. ඊට පස්සේ කියනවා, ස්වාමීනි විතරක් නෙවෙයි අපි මාර්යාට පක්ෂ වූ බමුණන්ගේ පයින් පාදේ යටිපතුලින් උපන් කීන වර්ණයකට ගියා කියලා දොස් කියනවා කියලා ඒ විදියට ගරහනවා කියලා වාසෙට්ට සාමණේරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කළා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා, තග්ගවෝ වාසෙට්ට ප්‍රාග්මනා පෝරාණං, වාසෙට්ට මේ බමුණෝ පැරණි කතාව මුල් කතාව අමතක වෙලා නොදැනගෙන තමයි ওই විදියකට චෝදනා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා. ඒ පැරණි කතාව, ඒ අතීත කතාව කියලා කියලා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා, වාසෙට්ට මහා බ්‍රහ්මයාගේ මුවෙන් ඔය කියන බමුණෝ ඉපදුනා නම් ඇයි අහනවා ඔය බමුණෝ
ආවාහ විවාහ පිණිස කාන්තාවෝ තමන්ගේ කුලයට රැගෙන ඉන්නේ කියලා. මොකද ඒ කාන්තාවෝ ගර්භණී භාවයට පත්වෙනවා දකින්නවා, ඍතුභාවයට පත්වෙනවා දකින්නවා, ඊළඟට ඒ කාන්තාවෝ දරුවෝ ප්‍රසූත කරනවා දකින්නවා, ඒ කාන්තාවෝ දරුවන්ට කිරි පොවනවා දකින්නවා. ඉතින් මේවා දැක දැක මහා ප්‍රඥ දරුවෝ උපද්දවනවා නම් ඇයි අහනවා බමුණෝ අර වගේ පිරිසක් ගෙනල්ලා විවාහ කරගන්නේ, ආවාහ විවාහ කරගන්නේ කියලා. කියන්නේ ආවාහ කියලා කියන්නේ තැමියාගේ ගෙදරට කාන්තාවක් රැගෙන එන එකට. විවාහ කියලා කියන්නේ කාන්තාවගේ නිවසට සැමියෙක්ව ගමන් කිරීම. ඒ කියන්නේ ස්වාමියාගේ ගෙදරට ස්වාමී දියණිය එන එකට කියනවා ආවාහ කියලා. ස්වාමී දියණියගේ ගෙදරට ස්වාමියා එන එකට කියනවා විවාහ කියලා. ඔකට තමයි ආවාහ විවාහ කියලා අට කතාවේ සඳහන් කරන්නේ. එතකොට මෙතන කියනවා ඉතින් මහා බ්‍රහ්මයා ඕක කරන වණං ඇයි අහනවා පමුණු ආවාහ විවාහ විලා දරුවෝ බිහි කරන්නේ. ඒ වෙලාවේ කියනවා වාසෙට්ට මහා බ්‍රහ්මයාට කරන මහා නින්දාවක්, මහා බ්‍රහ්මයාට කරන මහා අපවාදයක්, මහා බ්‍රහ්මයා පිළිබඳව පොරු මුසාබස් ඔය කියන බමුණු ප්‍රකාශ කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අර වාසෙට්ට පාමණේරයන් වහන්සේට කරුණු පෙන්නුවා. ඒ වෙලාවේදී කියනවා වාසෙට්ට මේ ලෝකයේ වර්ණ හතරක් ඉන්නවා, ඒ වර්ණ හතරේ උස්පහත් භාවයේ තීරණය වෙන්නේ ඔවුන්ගේ උත්පත්ති ස්ථානයන් වලට අනුකූලව නොවේ. ඒ මොකද වර්ණ හතරක් තියෙනවා වාසෙට්ටේනි, ක්ෂත්‍රිය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය, ශුද්ධෝද්‍ර වංශය කියලා. මේ වර්ණ හතරේම වාසෙට්ට ප්‍රාණඝාත කරන අය ඉන්නවා, තොරකම් කරන අය ඉන්නවා, කාමී හැසිරෙන අය ඉන්නවා, බොරු කියන අය ඉන්නවා, හිස් වචන කියන අය ඉන්නවා, පරුස වචන කියන අය ඉන්නවා, කේලම් කියන අය ඉන්නවා, අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන මේ වගේ අකුසල් කරන අය ඉන්නවා, ඕවා කරන අයත් ඉන්නවා, ඕවා නොකරන අයත් ඉන්නවා. කොහෙද? ක්ෂත්‍රිය වංශේ. ක්ෂත්‍රිය වංශේ ඔය ටික කරන අයත් ඉන්නවා, නොකරන අයත් ඉන්නවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණ වංශේ, ඕවා කරන අයත් ඉන්නවා, ඕවා නොකරන අයත් ඉන්නවා. ඊළඟට වෛශ්‍ය වංශේ, ඕවා කරන අයත් ඉන්නවා, නොකරන අයත් ඉන්නවා. ශුද්‍ර වංශේ, ඕවා කරන අයත් ඉන්නවා, නොකරන අයත් ඉන්නවා. එනිසා වාසෙට්ට පුද්ගලයාගේ උත්පත්තීන් වලට අනුකූලව කිසිම වෙලාවක බෑ කිව්වා. ඒ පුද්ගලයන්ගේ මේ වර්ණ ભેදයෙන් උස් පහත් ભેදයක් තීරණය කරන්න. ඉතින් ඒ වෙලාවේදී වාසෙට්ට තාමනේරියන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වාසෙට්ට ඔය හැම කුලයකම ඉන්නවා ප්‍රාණඝාත වලින් අයින් වෙලා, අදින්නා දානා පටිවිරතෝ තොරකම් කරන එකෙන් අයින් වෙලා, කාමයේ හැසිරෙන එකෙන් අයින් වෙලා, බොරු කියන එකෙන් අයින් වෙලා, හිස් වචන, පරුස වචන, කේලම් කියන එකෙන් ඕවාගෙන් අයින් වෙලා ජීවත් වෙන ශ්‍රාවකයෝ ඔය කියන වර්ණ හතරෙම ඉන්නවා. ඒ වගේම වර්ණ හතරේ ජීවත් වෙනවා. එනිසා වාසෙට්ට කවදාවත් ඒවා කරන අයගේ අයව කිසිම දවසක උසස් අය, ඒවා නොකරන අය පහත් අය කියලා එහෙම වර්ග කරන්න බෑ. යම් කිසි කෙනෙක් ඒවායින් මිදුනා නම් ආන් ඒ කෙනා තමයි උසස්ම වර්ණය. ඒ වගේම ඒවා කරනවා නම් ඒ කෙනා තමයි පහත්ම වර්ණයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ විදියට පින්වතුනි වාසෙට්ට තාමනේරයන් වහන්සේට කරුණුකාරණාවල් දක්වනවා. දැන් මේ අග්ගඤ්ඤ සූත්‍රයේ පින්වතුනි චරිත දෙකක් ඉන්නවනේ. මොකද ඒ චරිත දෙක වාසෙට්ට සාමනේරයන් වහන්සේ, භාරද්වාජ සාමනේරයන් වහන්සේ. දැන් දෙනමම ඉන්න තැනක ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ එක නමකගෙන් විතර ප්‍රශ්න අහන්නේ? එයට හේතුව තමයි පින්වතුනි වාසෙට්ට සාමනේරයන් වහන්සේ කියලා කියන්නේ ඒ දෙනම අතරින් ගත්තම හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක්. එනිසා භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ට බ්‍රාහ්මණයාම මූලික කරගෙන, ඒ සාමනේරයන් වහන්සේම මූලික කරගෙන මේ ධර්ම කතාව පැහැදිලි කරනවා. ඉතින් ඒ වෙලාවේ පින්වතුනි දැන් මේ වාසෙට්ට සාමනේරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා. වාසෙට්ට යම්කිසි
ඔය කියන වර්ණ හතරේ නුවණැත්තන් වර්ණ හතරේ නුවණැත්තන් විසින් ගරහන නුවණැත්තන් විසින් අප්‍රසාදයට පත් කරන අය ඉන්නවා නම් ඒක නුවණැත්තන්ව අප්‍රසාදයට කවුරු හරි පත් කරනවා නම් ඔවුන් යහපත් පිරිස නෙවෙයි. වාසෙට්ටය යම් කිසි කෙනෙක් ඉන්නවා මේවා සුදු දේවල් මේවා කළු දේවල් මේවා කුසල් වැඩෙන දේවල් මේවා අකුසල් වැඩෙන දේවල් කියලා ඒවා පවත්වන කල්ලි බ්‍රාහ්මණ වර්ණයේ ශ්‍රේෂ්ඨයයි අනිත් වර්ණ හීනයයි බ්‍රාහ්මණ වර්ණයේ සුදුයයි අනිත් වර්ණ කළුයයි බ්‍රාහ්මණ වර්ණයේ ශුද්ධයයි අනිත් වර්ණයන් ශුද්ධ නොවු අයයයි බ්‍රාහ්මණියෝ බ්‍රක්‍මයාගේ මුවින් උපන් අයයයි අනිත් අය මහා බ්‍රක්‍මයාගේ අනිත් අනිත් ස්ථානයන්ගෙන් උපන් අයයයි ඔවුන් ඒ වගේ දේවල් කියනවා නම් වාසෙට්ට හොඳට මතක තියාගන්න ඔවුන්ගේ ඒ වචනය නුවණැත්තන් විසින් ගරහනවා නුවණැත්තන් විසින් අප්‍රසාදය පළ කරනවා ඒ කවර දෙයක් නිසාද කියලා කියනවා නම් වාසෙට්ට යම් කිසි වර්ණ සතරක් මේ ලෝකේ තියෙනවා නම් ඒ වර්ණ සතරෙන් උවද යම් කිසි කෙනෙක් ආශ්‍රවයන් දුරු කරලා සීනාශ්‍රව වූ රහත් වූ බඹසර හැසිරෙන්නා වූ කළ යුතු වැඩ කොටස වහා ඉක්මනින් කරන්නා වූ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ආන්නේ කිනා තමයි වාසෙට්ට නිවැරදි උසස් වූ වර්ණයකට හිමිකම් කියන කෙනා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා මේ ලෝකයේ තෑම කෙනෙකුටම වඩා වාසෙට්ට ඒ කෙනා අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. මෙතනදි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? අර කියන ආශ්‍රවයන් දුරු කළ රහත් වෙලා බඹසර හැසිරෙන කලියුතු දේවල් කරලා අවසන් වෙච්ච මේ බන්ධනයන්ගෙන් මිදුණු මෙහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා අර සෑම කෙනාටම වඩා අග්‍රයි. ඒ කෙනා අධර්මයෙන් නොව ධර්මයෙන්ම තමයි ඒ කෙනා අග්‍ර වෙලා තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කියනවා. ඒ කෙනා මෙලොවෙත් පරලොවදී ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා වාසෙට්ට සාමණේරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හේතුව තමයි එතන උදාහරණයක් පෙන්වල දෙනවා මෙන්න මෙහිම. වාසෙට්ට මේ ලෝකයේ අන්‍ය ජනයා අන්‍යයන් විසින් යම්කිසි කරුණක් නිසා ශ්‍රේෂ්ඨ වන බව මෙන්න මෙහිම දැනගන්න ඕන කියලා පොඩි උපමාවක් පෙන්වල දෙනවා. ඒ උපමාව තමයි වාසෙට්ටය යම්කිසි කෙනෙක් චාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි කෙනෙක් බවට පත් වෙනවා. ඒ පැවිදි කෙනෙක් බවට පත් වුණාම කොසල් රජතුමා ඒක දන්නවා. දැනගත්තෙන් පස්සේදී වාසෙට්ටය ඒ කොසල් රජතුමා කුලයක් ගැන හිතන්නේ නැතුව ඔය කොසල් රජතුමා අර කියන පැවිදි ජීවිතයට පත් වෙච්ච කෙනාට තන නම ඇඟිලි බැඳගෙන වන්දනා කරනවා. ඒ කියන්නේ තන නම පසඟ පිහිටුවාගෙන මනාලෙස වන්දනා කරනවා. වාසෙට්ටය මේ ශාසනය මේ වගේ හීනයි කියලා කවුරු හරි හිතනවා නම් වාසෙට්ට එහෙම කෙනෙක් පිරිසකට අර වගේ පසේ නදී කොසල් රජතුමා වැනි රාජ්‍යවරයෙක් කවදාවත් වන්දනා කරන්නේ නැහැ කියලා කියනවා. කොසල් රජතුමා ඒ විදියට වන්දනාව කළේ කුමක් නිසාද? ඒ කොසල් රජතුමා තමන්ගේ මුළු ගෞරවයම තන නමනවා කාගේ ළඟද? චාක්‍ය පුත්‍රීය ශ්‍රමණයන් ළඟ, භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ ළඟ. හැම කෙනාම තන නමනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාවේදී පැහැදිලි කරනවා. එතනදි කියනවා වාසෙට්ට යම්කිසි එහෙම කෙනෙක් ඒ විදියට වන්දනා කරනවා නම් ඒ කිනා තීන පුද්ගලයෙක් නම් ඒ කිනා පහත් පුද්ගලයෙක් නම් එහෙම වන්දනා කරනවද කියලා වාසෙට්ට සාමණේරයන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා. මොකද කුසල් රජතුමා කියලා කියන්නේ ශාක්‍ය කුලයේ අයට එහෙම ගරු කරන කෙනෙක් නෙවෙයි. මොකද ශාක්‍ය කුලයේ අයත් එක අමනාපයක් නෙවෙයි. මොකද කුසල් රජතුමා හොඳ රාජ්‍යයකට හිමිකම් කියපු කෙනෙක්. එනිසා ශාක්‍ය කුලයේ අන්පිරිස දැක්කයින් පස්සේදී එයාලා දැක්කයින් පස්සේදී දැකහුණස්සෙන් නැගිටීමවත් එහෙම නැත්තම් වැඳීමවත්
ආදරය ගෞරවය කිරීමාදී දේවල් මේ වගේ දේවල් කරන්නේ නෑ. හැබැයි ශාසනයට කෙනෙක් ආවොතින් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ කවුරු හරි කෙනෙක් පැවිදි ජීවිතේ පත් වුණොත් අන්න ඒ කිනාට ඔය කොසල් රජතුමා විවිධයට නමස්කාර කරලා වන්දනා කරනවා. තිතනත් හරි වැදගත් කරුණක් කියවෙනවා. මොකද්ද? රජ කෙනෙක් වුණත් වන්දනා කරනකොට ඒ වන්දනාව ගෞරවාන්විතව කරනවා. මොකද මේ ගෞරවාන්විතව කරනවා කියලා කියන්නේ ගෞරවය මූලික කරගෙන තමයි ඒ වන්දනාව පින්ඔතුනි කරන්නේ. මොකද මේ ගෞරව මූලික කරගෙන කරනවා කියලා කියන්නේ පින්ඔතුනි සමහර වෙලාවට අපිත් ඔය දැකලා තිබෙනවා මිනිස්සු මුණ ගැසුණු අවස්ථාවන් වලදී අපටත් ඇතැම් දෙනා වන්දනාමාන කරනවා. හැබැයි තින් ඒ වන්දනාමාන කරන අයගේ ළඟ ඒ වගේ ගෞරවයක් තියෙනවාය කියලා සමහර වෙලාවකදී පේන්නේ නැහැ. නිකන් අර කොන්ද බාගෙට නමාගෙන තමයි වන්දනා කරන්නේ. එහෙම කරන්න එපා. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයන් ඉදිරියේ තමන්ගේ මුළු ශරීරයම නමන්න. ඒ මොකද පුද්ගල චරිතයකට නෙවෙයි ඔබ මේ වන්දනා කරන්නේ, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට. සමහර වෙලාවකදී සමහර අය ඉන්නවා අපි නම් ඔය හාමුදුරුවරුන්ට වඳින්නේ නැහැ, ඒම කරන්නේ නැහැ කියලා කියනවා. පිංගුතුනි, ඒ වගේ මිනිස්සු මං සමහර වෙලාවට දැකලා තියෙනවා. සීම සීල ගුණ ධර්මයක්වත් නැති අය. ඒ කියන්නේ අර පණ්ඩිතකමට කියනවනේ හාමුදුරුවන්ට වඳින්නේ නැහැ, ගරු කරන්නේ නැහැ කියලා. ඒහෙම කියන්නේ ඇයි දන්නවද? ඒ මිනිස්සේ ඊට වඩා ගොඩාක් වැරදි කරන අය. එයා මිනිසුන්ට පෙන්වන්න උත්සාහ කරනවා, නොකිය කියන්න උත්සාහ කරනවා. මම මේ හාමුදුරුවන්ට වඩා සිල්වත් කියලා. ඒ හාමුදුරුවන්ට වඩා මම ගුණවන්තයි කියලා කියන්න උත්සාහ කරනවා. කවදාවත් කිසිම හාමුදුරුව කෙනෙකුට වඩා ගිහි කෙනෙක් ගුණවන්ත භාවයට පත් වෙන්නේ නැහැ. ඒ මොකද ඒ හාමුදුරුව කෙනෙක් කියලා කියන්නේ බලන්ඩ එක ස්වාමින් වහන්සේ නමකකට පුළුවන්නේ පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයටම හිමිකම් කියන්න. ඒ මොකද සංඝරත්නයේ වෙනුවෙන් යමක් පූජා කරනකොට එක හාමුදුරුව කෙනෙකුට පුළුවන් පිළිගන්න. ඒ හාමුදුරුව නියෝජිත භාවයට පත් වෙනවා. බලන්නකෝ එතකොට එක ස්වාමින් වහන්සේ නමක් කියලා කියන්නේ මොනතරම් බලයක් තියෙන කෙනෙක්ද කියලා හිතන්න. ඒ නිසා කවදාවත් ඒ විදියට ස්වාමින් වහන්සේලාට දොස් කියන්න එපා. මොකද අද කාලේ වර්තමානයේ සමහර අයට ඉතින් ට්‍රිප් එකක් ගියත් හොඳම මාතෘකාව හාමුදුරුවරු. මොකක් හරි එකට එකතු වෙලා සාකච්ඡා කරන්න ගියත් සමහර බොන තැන්වලදී ප්‍රධානතම මාතෘකාව තමයි ස්වාමින් වහන්සේලාට ගරහන එක. එම ගරහන්න එපා. වැරද්දක් පෙන්වන එක වෙනම දියක්, වැරද්දක් කියලා දෙන එක වෙනම දියක්. හැබැයි ඒ වැරද්ද වැරද්ද විදියට පෙන්වල දෙන උත්සාහ කරන්න. සමහර අය වැරදි සොයනවා ඒ වැරද්දි ගැන කියලා මේ තමන් ඒ වෙලාවට ගුණවන්ත වෙන්න උත්සාහ කරනවා, තමන් ගැන අභිමානයක් කියන උත්සාහ කරනවා. එහෙම ඒ වගේ මෝඩ වැඩ, අඥාන වැඩ කරන්න එපා. මොකද නුවණැත්තෝ දන්නවා ඒ පුද්ගලයාගේ ස්වභාවය පිළිබඳව. නුවණැති පිරිසේව දන්නවා. එනිසා යම් කිසි කෙනෙකුගේ වැරදක් තියෙනවා නම් වරද මෛත්‍රී සහගතව කරුණාවෙන් ඒ මිනිස්යාට වරදෙන් නිදහස් වෙන විදියට කියලා දෙන එක වෙනම දෙයක්. හැබැයි ඒ වරදවල් මූලික කරගෙන චරිතවලට ගරහන්න සූදානම් වෙන්න එපා. ඒ චරිතවලට ගරහන ගොඩක් අයගේ ජීවිතවල තියෙන්නේ එකම දෙයයි, තමන් හොයලා බැලුවොත් ඊට වඩා වැරදි කරන අය. ඒ නිසා එහෙම දේවල් හරි පරිස්සම් වෙන්න මං කියන්නේ වන්දනා කරන්න. මොන හාමුදුරුව හම්බුණත් මා මේ වදින්නේ ආර්ය මහා සංඝරත්නයට කියලා වන්දනා කරන්න. ඒ ආර්ය මහා සංඝරත්නයේ පැවතගෙන එන ස්වාමින් වහන්සේ නමකට වන්දනා කරනවා කියලා හිතාගන්න. මොකද පින්ඔතුනි, ඔය ගොඩක් අයට තියෙන ලොකුම අඩුපාඩුව තමයි තමහර අය පින්ඔතුනි මේ අර තමන් කරන දේ පිළිබඳව හරි පදනමක් නැතුව කරන්නේ. දැන් ඔය සමහර වෙලාවට මිනිස්සු ගොඩාක් කරන චෝදනාව තමයි අනේ මේ ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කරාට වැඩක් නෑ, ඒවා නොයෙක් නොයෙක් දේවල් කරනවා, විකුණනවා, එහෙම දේවල් කරනවා කියලා. පින්ඔතුනි, ඔබ හොඳට මතක තියාගන්න මෙන්න මේක. ඕනෑම පූජාවක පින්ඔතුනි කොටස් දෙකක් තියෙනවා. එකක් දායකයාගේ කොටස, අනිත් එක ප්‍රතිග්‍රාහකයාගේ කොටස. දායකයාගේ කොටස තමයි තමන් යමක් පූජා කරන එක. ප්‍රතිග්‍රාහකයා, එහෙම නැත්නම් ලැබපු කෙනා, එයාගේ කොටස තමයි මේක ලැබුණෙන් පස්සේදී කරන්නේ මොකද්ද කියලා තීරණය කරන එක. එහෙම ස්වාමින් වහන්සේලා ඒ වගේ දේවල් කරනවා නම් ඒක
ඔබගේ එකවුන්ට් එකට ඒක දාගන්න ඕන නෑ. ඒක ස්වාමින් වහන්සේලාට බාරයි. අපට බාර දෙයක් නෙවෙයි. අපි පූජා කිරීමේ කාර්යභාරයේ පින්වතුනි උසස් වෙන විදියට කරාමෙති. ඔය සමහර අය අටපිරිකර කඩවල් වලට ගිහිල්ලා සමහර වෙලාවට මේ අඩු මුදලකට අටපිරිකරක් ගන්නවා. අරගෙන ඉතින් ඇයි අඩු මුදලකට ගත්තයි කියලා ඇහුවෙන් පස්සේදී අර කියන්නේ මේ අඩු මුදලකට තමන් මේ අටපිරිකර ගන්නේ තමන්ට තියෙන ලෝභය වැඩිකමට කියලා පිළිගන්න සූදානම් නෑ. ඒතනේ කරන්නේ සමහර අය නම් අවංක වශයෙන්ම මුදල් නැතිකම නිසා මෙහෙම කරනවා. එයාලට නෙවෙයි මම මේ කියන්නේ. සමහර පුළුවන් අය ලෝභය බලවත් නිසා තමයි එහෙම නොකරන්නේ. ඒ කියන්නේ අර අඩු මුදලකට එහෙම ගන්නේ ලෝභය බලවත්. අර ඒ ලෝභය ගැන හිතන්නේ නැතුව ඔවුන් අර පොඩි වචනයක් එළියට දානවා මේ වෙතින් හාමුදුරුන්ට දුන්නයි කියලා පාවිච්චි කරන්නේත් නෑනේ. ඉතින් පින්වතුනි මටත් ඇත්තටම හම්බෙන්නේ සිවුරු ගොඩ ඇඳන අඳිනවන අටපිරිකර හම්බෙන්න ටික අඳිනවන පින්වතුනි මට රෙදි හොදන එකට වඩා වෙන වැඩක් නැහැ. ඇයි ඉතින් තවසකට කීයක් හම්බෙනවද පින්වතුනි ඔව්වා? ඉතින් ඒවා අපි ක්‍රමානුකූලව සකසාගෙන නැති බැරි ඒ විහාරස්ථානයන් වල පූජා කිරීමේ කාර්යභාරය අපිට තියෙනවා. හැබැයි ඒ කාර්යභාරයට පින්වතුනි තවත් කෙනෙක් දායක වෙන්න ඕන නැහැ. මං කියන්නේ පූජා කිරීමේ කාර්යභාරය ඔබ හොඳ උසස් විදියට කරන්න. ඒක බාරගෙන මේකට මොකද කරන්න ඕන කියලා තීරණය බාරගත්තු කෙනාටයි තියෙක. ඒක අපිට දාගන්න ඕන නෑ. ඉතින් මම මේ කිව්වේ සමහර අය මේ විදියට කරුණු කාරණාවල් වරදවා තේරුම් අරගෙන කරගන්න යන ලොකු පුණ්‍ය කර්මේ නැති කරගන්නවා. ඔය සමහර වෙලාවට ඇත්තටම දැන් අද ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් තෝ යාචකයෝගේ ප්‍රශ්නේ විදුලි කණු අසල ආලෝක සංඥා කණු අසල අද බහුල වශයෙන්ම යාචකයෝ ඉන්නවා. ඇත්තටම සමහර යාචකයෝ බලද්දී ලංකාවේ සමහරලාට ලක්ෂ කෝටි ගණන් සල්ලිත් තියන අය ඉන්නවයි. ඒ මොකද අර වගේම සල්ලි හම්බ කළා. ඉතින් ඒ වගේ යාචකයෝ දැක්කම සමහර මිනිස්සු බැන බැන යනවා. නිකන් අර උහේවත් යන ණයෙක් කරන් තමන්ගේ ඇඟේ දා ගන්නවා. ඇයි? අර බැනලා නිකන් පව් කර ගන්නවා. එහෙම බනින්න ඕන නෑ. තමන්ට දෙන්න හිත දෙන්න නැත්තම් නොදී ඉන්න. දෙන්න හිත දෙනවා නම් දීලා පැත්තකට වෙන්න. ආය මෙයා මේ හොර වැඩක් කරනවා, මේ වංචාවක් කරනවා, මේ කෙනා මේ අපිව අන්දන්නේනවා, එහෙම හිතලා අප්‍රසාදයක් ඇති කරගන්න ඕන නැහැ. මොකද මං කියන්නේ මේ කොහේවත් යන අකුසල කර්මය තමන්ගේ කරපිටට දාගන්න ඕනේ. ඒ වෙලාවට යමක් දෙන්න පුළුවන් නම් දීලා නිහඬ වෙන්න. දෙන්න බැරි නම් නොදී ඉන්න. ඕකට බැන බැන යන්න ඕනේ. ඒ මොකද වෙන්නේ අර ඒවා තුලින් අපි නිකන් අපේ සංසාරේ අඳුරු කරගන්නවා. පින්වතුනි ඒ ගෞරව කළ යුතු ඇත්තන්ට ගෞරව කරන්න. මං ඔය ඇත්තන්ට පොඩි උපදේශයක් දෙන්නම්. මේක කවදාවත් අමතක කරන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා ඇත්තටම හරි වංචනිකයි. වංචා සහගතයි. ඒ වංචා සහගත මිනිස්සු අපේ ළඟට ඇවිල්ලා අපිව වංචාවට ලක් කරනවා. පින්වතුනි මටත් ඕක ගොඩාක් වෙලාවට කරනවා සමහර ඇත්තෝ. අපිව නිකන් අර අපි නිකන් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් අර මෝඩියෝ ගානට දාලා වගේ කියලා අපි කියනවනේ කීමට. එහෙම කරන අය ඉන්නවා. මොකද එහෙම කරනකොට ඒ කෙනා කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා හැරෙනකොටම අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද ඉතින් මගේ ගමත් මාතරනේ. ඉතින් කියනකොට ඕන කෙනෙක් කියන සුනංගුවෙම ටක් ගාලා මට වහා අවබෝධ වෙනවා. මාතර තියෙන්නේ දකුණේනේ. එහෙම සාමාන්‍යයෙන් අපිව රවට්ටන්න චුට්ටක් හරි අමාරුයි. හැබැයි ඉතින් මම නම් ධර්මයේ දන්න නිසා කවුරු හරි මාව රවට්ටන්න එනවා නම් ඇත්තටම මම රැවටෙනවා. ඒ මොකද පිඟුතුනි අසත්පුරුෂයාට මේ ලෝකේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි ඔන්න ඕක. අසත්පුරුෂයෙකුට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි සත්පුරුෂයාව රවට්ටවවන එක. පිඟුතුනි ඒම රවට්ටන මිනිසුන්ට සංසාරේ අනන්ත අප්‍රමාණෝය පව් ගෙවන්න වෙනවා. කරන්න තියක් නැහැ ඉතින්. මොකද අපි බලෙන් කරවන එකක් නෙවෙයිනේ. සමහර මිනිස්සු ඒ වගේ අපිව රවටලා වංචනිකව එහෙම දේවල් කරන්න එනවා. ඉතින් මේ මිනිස්සු ඇත්තටම හිතනවා උන්නා හරි හාමුදුරුවෝ මේකට අහු වුණා, මේකට රැවටුණා කියලා. මම කියන්නේ මම මේ පොඩි කතාව කිව්වේ මොකකටවත් නෙවෙයි. සමහර අයට ලොකු තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ව රවට්ටන මිනිස්සුන්ට රැවටින එක. ඒ සමහර අය ඉන්නවා ඇත්තටම එහෙම වංචනික මිනිස්සු බව දැනගෙන එහෙම ඉන්නවා. යාළ කියනවා මෙයා මේ එනවා අපිව රවට්ටන්න කියලා. එහෙම දොස් කියනවා. එහෙම ඕනේ නැහැ.
එම ප්‍රවට්ටන කෙනෙක් ඉන්නවනං ඇත්තට මනං ගොඩක් කියලාට ඒ මනුස්සයගෙන අනුකම්පා කරනවා. ඒ මනුස්සයා ගැන ඇතිකරගන්නවා සංවේදී භාවයක්. මොකද පෞමේ මේ මනුස්සයා තව තවත් මේ සසරට වැටෙන කෙනෙක් කියලා. ඉතින් උත්සාහයක් දරලා බලනවා. ඉතින් ඒකෙන් ගොඩගන්නේ බැරි නම් ඉතින් මොකද කරන්නේ? අත්හැරලා දාන එක කරන්න තියෙන්නේ. එනිසා එහෙම වංචනිකයන්ට හසු වෙන එක කවුරුවත් හිතන්න එපා. මේ අපිව නිවටයෝ ගාන්ට වැටෙනවා, අපි මෝඩයෝ ගාන්ට වැටෙනවා කියලා. එයා රැවැට්ටුවයි කියලා දැනගෙන නිහඬ වුණාම හරි. සමහර මිනිස්සු මේ අහුවෙන මුසාවල් සමහර වෙලාවට ප්‍රකාශ කරනවා. ඉතින් කියනකොටම දන්නවා මේ කියන්නේ මුසාවක් කියලා. ඉතින් මුසාවක් බව දැනගෙන නිහඬ වෙලා හිටියම හරි. ඒකත් එක ආයේ ගැටෙන්න ඕන නැහැ. මේ මනුස්සයත් එක්ක තර්ක කරන්න ඕනේ නැහැ. මේ මනුස්සයත් එක්ක වාද විවාද කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ මිනිසුත් එක්ක සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරයින් පස්සේදී අපේ සංසාර ගමන බේර ගන්න පුළුවන්. ඒ නිසා මම මේ කියුවේ ගරු කළ යුත්තන්ට ගරු කරන්ඩ. ඒ ආදී වශයෙන් දේ කරන දේවල් කරලා ඔවුන්ට අපි දක්වන ගෞරවය දක්වලා පාඩුවේ පැත්තකට වෙලා හිටියම හරි. අපේ කාර්යභාරයත් ඉටු වුණා. අපේ සංසාරයේ පින්වතුනි ආලෝකමත් වෙනවා. ඒ ඇත්තෝ කරගන්න දේවල් ඒ ඇත්තන්ගේ සංසාරයට ගෙන යාවි. අපි කරගන්න දේවල් තමයි අපේ සංසාරයට එකතු වෙන්නේ. දේන් සමම මේ අමතර කාරණාවල් අර මං ඒකයි කිව්වේ මේ වගේ කරුණු එන තැන්වලදී විස්තර කරන්න ඕන තැන් මම මේ විදිහට විස්තර කරගෙන යනවා. මොකද ඒක තමයි මේ සූත්‍ර දේශනාව දීර්ඝව විස්තර කිරීමේ අරමුණ. ඔය වගේ තැන් ආවම ඒව මම ඔබට පැහැදිලි කරලා දෙනවා. ඉතින් බලන්න ඒ කොසල් රජතුමා පින්වතුනි වන්දනා කරද්දී දෑඟිලියකට එකතු කරගෙන අර මම ඔබට දවසක් සිහිපත් කළා මේ net නාලිකාවෙම වන්දනා කරද්දී වන්දනා කරන්න කොහොමද අත් දෙක එකට එකතු කරගෙන බොකුටු කරගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ඔර එක අතකින් ණයෙක් පෙන්නනෝ වගේ අත හදා ගන්නවනේ. ආන් ඒ විදියට අත් දෙක එකට තියාගෙන ආන් ඒ විදියට තමයි පින්වතුනි අත් දෙක දෑඟිලි බැඳ ගන්නවා කියන්නේ. එහෙම දෑඟිලි බැඳගෙන තමයි පින්වතුනි වන්දනාව කරන්නට ඕන නිවැරදි වන්දනාව කරන විදියට. ඉතින් ඒ විදිහට තමයි වන්දනාව කරන්න ඕන. ඉතින් ධර්මයේ ඕක ඇත්තටම සඳහන් කරලා තියෙනවා වන්දනාව කරන්නට ඕන ආන් ඒ විදිහට කියලා. ඒ කියන්නේ අත් දෙක තියාගන්න ඕන එකට එකතු කරගෙන බොකුටු කරගෙන තමයි අත් දෙක තියාගන්න ඕන. ඒක තමයි දෑඟිලි බැඳගෙන කියලා, ඇඟිලි බැඳගෙන කියලා ධර්මයේ විශේෂීම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඒ විදිහට පින්වතුනි අත් දෙක එකට එකතු කරගෙන පසඟ පිහිටුවාගෙන ආසනයක වාඩිලා ඉන්නවා නම් ඒ ආසනයෙන් නැගිටලා ඔය සමහර තැන්වලට අපි බණවලට එහෙම වඩිනකොට සමහර මිනිස්සු මේ හොරෙන් මූණ හංග ගන්නවා. ඇයි? අර ආසනේ නැගිටින්න වෙනවට. ඔය මලගෙවල් වලට එහෙම අපි වඩිනවනේ රාත්‍රී කාලයට එහෙම හිතවත් තැන්වල. එහෙම වැඩියෙන් පස්සේ මේ මිනිස්සු මේ හොරෙන් මූණ අහක බලා ගන්නවා හාමුදුර කෙනෙකුට. මොකද මේ නැගිටින්න තියෙන කම්මැලිකමට. බලන්නකෝ ඒ විලාවේ ලැබෙන පිනවත් කරගන්න තරම් මේ මිනිසුන්ට පිනක් නේ. ඉතින් ආමුදුරු කෙනෙක් වෙනුවෙන් තමන් නැගිටලා ඉන්න අස්නෙන් නැගිටලා ගෞරව කරන එක කොච්චර මහ පිනක්ද? ඉතින් එහෙම වංචා සහගත වෙන්න එපා. ඉතින් වංචාවට පත් වුනොත් සංසාරේ වංචාවේ ප්‍රතිඵල ලබන්නේ තමන්මයි. ඒ නිසා ස්වාමින්වහන්සේනම දැක තැන හුනස්නේ නැගිටින්න නැගිටලා වන්දනා කරන්න පුළුවන් අවස්ථාවකදී නම් ඒ මොහොතේ දෑඟිලි බැඳගෙන වන්දනා කරන්න ඒ වන්දනාව තමන්ගේ සංසාර ජීවිතයට විශාල උත්සාහයක් වෙනවා සසරෙන් එතර වෙන්නට. ඉතින් මේ කොසල් රජතුමා පවා ආන් ඒ විදිහට වන්දනා කරනවා. දැන් මෙතන මේ කතාවේ කියන්නේ මොකද්ද? බුදුහාඳුරෝ වාසෙට්ට සාමණේරයන් වහන්සේට කියනවා, වාසෙට්ට මේ ශාසනේ හීනනම් මේ වගේ රජවරු ඇවිල්ලා වන්දනා කරයිද කියලා අහනවා. ඇයි? බමුණෝ කිව්වනේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ හීනයි කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ පහත් ශාසනයක් කියලා. ඇයි වාසෙට්ට බමුණට කියන්නේ මේ උසස් ශාසනයක ඉඳලා ඔබලා මේ පහත් ශාසනයකට ගියා කියලා? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරන්නේ එහෙම මේ ශාසනේ පහත් නම් ඔය වගේ අය ඇවිල්ලා මෙහෙම වඳින්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි නුඹලාගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොතින් නුඹලා අයිති කාගේ ශාසනයටද කියලා බය නැතුව කියන්න කිව්වා. සමනා ශාක්‍යපුත්‍රිම්හා, ඒ කියන්නේ අපි ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ වෙමුයි කියලා කියන්න කිව්වා. පිඟතුනි, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය
අපි මේකේක නිකායවල්වලට බෙදාගත්තට උන්වහන්සගේ ශාසනයහෙම නිකායවල් නෑ. දැම සමහර යහනවා බුදුහාමුදුරුව අයිති මොන නිකායටද කියලා. ඉගොත්තින බුදුහාමුදුරු එක නිකායකටවත් අයිති නෑ ඉතින් අපි මේ තව තව අමතරවමියෝ බෙදාගෙනනි. එනිසා බුදුහාමුදුරුවන්ගේ ශාසනය කියල කියන්නේ මොකක්ද ශාක්‍ය පුත්‍රයෝ ඉන්න ශාසනයක්. ඒ ශාක්‍ය පුත්‍රය කියල කියන්නේ මේ නිකම්ම නිකන් සිවුරුදාගත්තු කෙනාටත් නෙවෙයි. මොන්න කුලයෙන් ඇවිල්ලා. හීන කුලේ වේවා උසස් කුලේ වේවා මධ්‍යම කුලේ වේවා මොන්න කුලයෙන් ඇවිල්ලා මහන වුණත් ඒ මහන වෙන හැම කිනාටම භාග්‍යවතුන් වහන්සේ කිව්වා හරියට මේ ධර්ම ප්‍රතිපදාව ඉන්නවනම් නිවැරදිව මේ ආර්ය ධර්ම ඉන්නවනම් ඒ කිනාට භාග්‍යවතුන් වහන්සේ කිව්වා බය නැතුව කියන්නකෝ ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණියෝ කියලා. ඒ මොකද ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණියා කියලා කියන්නේ පින්වතුනි මේ ශාසනයේ ඉන්න උසස්ම කෙනෙක් ශාක්‍ය කුලේන උසස්ම කුලිය. අර මං ඔබට එදා දේශනා කරානේ ඔක්කාක රජ පිළපතෙන් එන මහා සම්මත රාජ පරම්පරාවේ පැවතගෙන එන රාජ පරම්පරාවේ මේ ශාක්‍ය පුත් කුලය කියලා කියන්නේ කියලා. ඉතින් මං මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් මං ඔබට විශේෂයෙන්ම කියලා දෙනවා ඔය මහා සම්මත රාජ පරම්පරාවේ කොහොමද මේ රජ පිළපත ආවේ කියලා. එනිසා තමයි මේ අග්ගඤ්ඤ සූත්‍රය විශේෂයෙන්ම දේශනා කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියනවා අන්න ඒ රාජ පරම්පරාවෙන් පැවතගෙන ආපු කෙනෙක් කියලා බය නැතුව කියන්න කිව්වා. ඒ මොකද භාග්‍යවතුන් වහන්සේ කියනවා අර මං කිව්වා වගේ නිකම්ම නිකන් සිවුරු දාගත්තු කෙනාට මේ ශාසනීහි ලාභ අපේක්ෂාවෙන් මහන වෙච්ච කෙනාට එහෙම කියන්න බෑ. ඒ මොකද උන්වහන්සේ කියනවා යස්ස කෝපනස වාසෙට්ට තදා තථාගතේ සද්ධා නිවිට්ටා මූලජාතා පතිට්ඨිතා දල්හා අසංහාරියා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. මහණෙනි වාසෙට්ට යම්කිසි කෙනෙක් බුදුහාමුදුරුව කෙරෙහි සද්ධාව ඇති කරගත්තොත් මොන සද්ධාවද මුල් බැසගත්තු සද්ධාව ඇති කරගත්තොත් ඒ සද්ධාව නොසෙල්වෙන මුල් බැසගෙන සිටින දැඩි වූ සද්ධාවක් තියෙන කෙනෙක් නම් ඒ සද්ධාව සමනේනවා හාමුදුරුව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මෙන්න මේක මෙහෙමයි කියලා ඒත් වෙනස් වෙන්න බෑ කිව්වා. මෙනි මේවා හරි වටින වචන. ඊළඟට බමුණෙක් බ්‍රාහ්මණෙක් මහා බ්‍රාහ්මී ඇවිල්ලා කිව්වත් මේකයි ශාසනය කියලා ඒත් වෙනස් වෙන්න බෑ කිව්වා. දෙවියෙක් ඇවිල්ලා කිව්වත් මෙන්න මේක මෙහෙමයි කියලා ඒත් වෙනස් වෙන්නේ නැහැ කිව්වා. මාර්ය ඇවිල්ලා කිව්වත් බමුණෙක් ඇවිල්ලා කිව්වත් කේනචිවා කවුරු ඇවිල්ලා කිව්වත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙන්න මේ වගේ කියලා තමන්ට හිතූ ප්‍රකාශ ඉදිරිපත් කරනවා නම් අන්න එයා ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණයෙක් නෙවෙයි. ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණය කියලා කියන්නේ ඔය කවුරු ඇවිල්ලා කිව්වත් තමන්ගේ සද්ධාව වෙනස් වෙන්නේ නැත්තම් අන්න ඒ කිනාට බය නැතුව කියන්න පුළුවන් තමන් ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණයෝ කියලා. ඒ කියන්නේ මේක මේ ශ්‍රමණයෝ කියලා අයිති වෙන්නේ හාමුදුරුවන්ට විතරක් නෙවෙයි. කිහි ඔබටත් මේක අදාළයි. ඔබ බය නැතුව කියන තමන් හොඳ සද්ධාවන්ත කෙනෙක් නම් තමන්ගේ කුලය මොකද්ද කියලා ශාක්‍ය කුලය කියලා බය නැතුව කියන්න. ඒ මොකද භාග්‍යවතුන් වහන්සේ මේක විශේෂයෙන්ම අපිට සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා බය නැතුව ඔබ කියන්න. දැන් අද කාලේ ලංකාවේ උනත් කුලවාදී හරියට තියෙනවනේ. ඒක සමහර වෙලාවට ශාසනීයටත් යම් යම් බලපෑමෙන්න පුළුවන්. අහවල් කුලයේ අහවල් තැන පැවිදි වෙන්නේ, අසවල් කුලයේ මේ තැන්වල පැවිදි වෙන්නේ. තේව බුදුහාමුදුරුවන්ගේ දේවල් නෙමෙයි. ති බුදුරජාණන් වහන්සේගේ තියෙන එකම කුලයයි ඒ තමයි ශාක්‍ය කුලයයි විතරයි. සද්ධාවෙහි නිරත වෙලා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ කිනාට බය නැතුව කියන්න පුළුවන් ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණියෝ කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ඒකයි. හැබැයි ඒ සද්ධාව වෙනස් වෙන්න බෑ. ආමුදුරුව කෙනෙක් ඇවිල්ලා කිව්වත් මෙන්න මේක මෙහෙමයි කියලා සමහරලාට එහෙම වෙනවනේ. දැන් අපි මේ විදිහට ධර්මදේශනාවල් කරගෙන යනවා. කරගෙන යද්දි මොකක් හරි කාරණාවක් පිළිබඳව සැකයක් ඇති වෙලා ගිහිල්ලා තවත් ආමුදුරුව කෙනෙක්ගෙන් අහනවා, "ආමුදුරනේ මෙන්න මෙහෙම අර මහින්ද ආමුදුරුව කිව්වා" කියලා අහනවා. පිංගුතුනි මේ මහින්ද ආමුදුරු බණක් නෙවෙයි කියන්නේ මේ. මම මේ පිටුවංක කිය කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු බණක්නේ. ඉතින් ඔයත්තු ගිහිල්ලා අහනවා නම් අහන්න මේ අහවල් සූත්‍රය අහවල් පිටුවේ හාමුදුරනේ මෙන්න මෙහෙම තියෙනවා කියලා අර හාමුදුරු කිව්වා. එහෙම කියලා අහන්න. එතකොට ඔබට මේ ගැටලුව හරියට निराකරණය කරගන්න පුළුවන්. නැත්තම් මේක මෙහෙම කියාගෙන යනකොට තව තැනකදී මීට වඩා විනද්දයක් අහන්න ලැබුණොත්
අන්න එතකොට පින්වතුනි අපේ අදහස් දෙක තුනක් වෙනවනේ. ඉතින් මෙතන මේ කියන්නේ එකයි. හාමුදුරුව කෙනෙක් කිව්වත් එහෙම වෙනස් වෙන්න බෑ. ඈ ඊළඟට මහා බ්‍රහ්මියවිල කිව්වත්, දෙවියෙක් ඇවිල්ලා කිව්වත් මෙන්න මේකයි සාසනීය. මාරය ඇවිල්ලා කිව්වත් මේකයි සාසනීය. බ්‍රහ්මුණාවා දැන් අද කාලේ බමුණු නැහැ. මේ බමුණු කියන මතයට අද ගන්න පුළුවන් මහාචාර්යවරු. දැන් මහාචාර්යවරයෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේක මෙහෙමයි කියලා. ඒත් වෙනස් වෙන්න බෑ අපේ සද්ධාව. බලන්න මේවා බුදුහාමුදුරු පැහැදිලි කරලා මේ විදිහට කියලා දීලා තියෙන්නේ ඇයි? අපේ නිර්වාණ අවබෝධය පින්වතුනි හරියට ශක්තිමත් කරගන්න ඕන නිසා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා, මහණෙනි ඔබලා කියන්න ඒ ආර්ය ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් ධර්මයෙන් උපන් ධර්මයෙන් නිර්මාණය වූ ධර්මයට දායාදෝ ඖරස පුත්‍රයෝ වෙමි කියලා බය නැතුව කියන්නේ කිව්වා. ඒ කියන්නේ එතන කියන්නේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ මුවින් දරුවෝ බිහි කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ හදවතෙහි උපන් ධර්මය මුවින් ප්‍රකාශ කරලා ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිත වෙනස් කරගත්තොත් ඔවුන් හරියට කාගේ දරුවෝ වගේද? භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ හා සමානයි. භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් දරුවෝ හා සමානයි. ඖරස පුත්‍ර දරුවෝ හා සමානයි. ධර්මයෙන් උපන් ධර්මයෙන් නිර්මාණය වෙච්ච දරුවෝ හා සමානයි කියලා දේශනා කරා. තංකිස්ස හේතු මොකක් නිසාද කියලා කියනවා නම් තථාගතස් හේතං වාසෙට්ට අදිවචනං වාසෙට්ටේනි ධම්ම කාය යනු ධර්ම කාය ධර්මයෙන් කය තියන ප්‍රක්‍ම කාය මනා උසස් කායක් තියන ධම්ම භූත ධර්මයෙන් සත්‍ය වූ බ්‍රහ්ම භූත යහපතින් උසස් වූ ඒ තථාගතයන්න් වහන්සේ නම් හැම කල්හිම ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තේනසා උන්වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ ශාක්‍ය කුලයේ උපන් දරුවෝ කියලා බය නැතුව කියන්න කියලා. ඒ වෙලාවේ වාසෙට්ට බමුණාට සිහිපත් කරනවා, පින්වතුනි මේ ශාසනයේ මේ සංසාරේ මේ ලෝකයේ මිනිස්සු බ්‍රාහ්මණයන්ගෙන් ඔය තැන්වලින් නෙවෙයි ආරම්භ උනේ. මේ ලෝකය නිර්මාණය උනේ මෙන්න මේ විදියටයි කියලා භාග්‍යවතුන් වහන්සේ ඉතුරු කොටස දේශනා කරනවා. එහෙමනම් අපි ඊළඟ සතියේ බලමු මේ ලෝකයේ සැබෑවටම නිර්මාණය උනේ කොහොමද? මේ ලෝක තලය සැබෑවටම මේ මිනිස්සු ඇති උනේ කොහොමද? පෘථුවිය නිර්මාණය උනේ කොහොමද? පෘථුවිය ඉස්සර වෙලාම පළවෙනි මිනිස්සයා බිහි උනේ කොහොමද? කවුද මේ මහා සම්මත රජු කියලා කියන්නේ කියලා අපි ලබන සතියේ දේශනාවේදී අග්ගඤ්‍ය සූත්‍රයෙන් සාකච්ඡා කරලා බලමු. හැබැයි මම ඔබට පොඩි දෙයක් පුළුවන් නම් කියනවා කරන්න. ඒක කරගෙන આવොත් ගොඩාක් වටිනා දේශනාව තේරුම් ගන්න. පූජාවලිය පොතේ 111 පිටුවේ ඉඳලා 125 වෙනි පිටුව ළඟට වෙනකන් චුට්ටක් කියවල තියාගන්නකෝ. ඒක කියවන ඇතොන්ට නම් මේ දේශනාව ඉතුරු ටික බොහෝම හොඳට පැහැදිලි කරගන්න පුළුවන් කමක් ලැබේ. ඉතින් මම මේ කියන විදියට ඉතින් වැඩ ටික කළොතින් ඔබට ධර්මයේ හොඳට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මං හිතනවා ඉතින් බුදුහාමුදුරොත් බණ කියද්දි හැම කෙනාම කියපු දේවල් කරේ නෑනේ. ඉතින් කර නැත්තොත් හිටියා, නොකරපු ඇත්තොත් හිටියා. ඉතින් මාර්ගයේ කියලා දෙන එක අපේ වැඩක්. ඒ මාර්ගයේ යන්නේක ඔබලාගේ වැඩක්. ඉතින් මේක මම මේ මෙච්චර මේ උනන්දු වෙන්නේ ඔබට මේ ධර්මය හරියාකාරව අවබෝධ කරවන්න ඕන නිසා. එමනම් අද දවසේ අපේ කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා මේ දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. පින්වත් ඔබ හැම දිනාටම අපි දේශනා කරන්නේ මේ ලෝකයේ නිර්මාණය වෙච්ච හැටි, ලෝකයට පළවෙනි මිනිසා බිහි වෙච්ච හැටි, ඒ කරුණු කාරණාවල් ලබන සතියේ දේශනාවේදී අපි දේශනා කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේදී අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ඒකල රජමාවත උතුරුගල්වත්ත විසූ 2015 1/6 වෙනි දින පරලෝසැපත් වී වසර දෙකක් සම්පූර්ණ වෙනි විජේමුනි සිරිසේන සිල්වා පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා එම් සනීනෝනා මෑණියන් ඇතුළු දරුමුණුපුරු මිනිපිරියන් තමයි අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. ඒකල උතුරුගල්වත්ත රජමාවත නොම්බර 118/35 ලිපිනේ පදිංචි එම් සනීනෝනා මහත්මිය ඇතුළු දරුමුණුපුරුන්ගේ ඒ ප්‍රාර්ථනා විට වේවා.
ඒ වසර දෙකට පෙරමිය පරලෝගේ විජේමුණ සිරසේන සිල්වා පියාණන්ට පින් අනුමෝදන් වේවා. ඒත්තන්ගේ පරලෝකී ජීවිතය සුවපත් වේවා. අපි සාදූ කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එවගේම මහගෙදර මල්වානේ ගෙදර ජයන්ත කුමාර මහත්මයතුළු පවුලේ ඥාති පිරිස දායකත්වය දරනවා. ඒත්තන්ගේ බලාපොරොත්තුව වසර 55කට පෙර අපවත්ී වදාළ පූජ්‍ය මල්වානේ ගෙදර ඉන්ද්‍රෝභාස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පින් දෙන්න. ඉතින් අපේ එතුමාගේ උතුම් බලාපොරොත්තු ඉටු වේවා. ඒ උතුම් පින්වත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පරලෝකී වශයෙන් සුවපත් වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම හෝමාගම කටුවානේ නාරංගහයේනේ පාරේ 296 එක නිවසේ පදිංචි චන්ද්‍රසිරි කොතලාවල සහ අනුලාකාන්ති ගංගොඩ විල යන මේ දෙපළ නොවැම්බර් 4 වන දිනට යෙදෙන 25 වෙනි විවාහ දිවියට පත්වී වසර 25ක් පැරීම නිමිති කරගෙන අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. ඉතින් නැසීගේ දෙමාපියන් වන ඇඩ්වින් කොතලාවල ගංගොඩ විලගේ ඇඩ්වින් සහ සේනාධීරගේ විමලාවිතී කියන මේ පින්වතුන්ට පින් අනුමෝදන් කරනවා. ඒ ඇත්තන්ටත් පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවා. කේ බේබි නෝනා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. ඒ වගේම අනුලා මහත්මියට චන්දසසි මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කළ සෙත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එමනම් අද දවසේ උතුම් ධර්ම දානමේ පින සිදු කරගත් වූ ඇත්තන්ටත්, ඒ වගේම මෙවන් උදාර ධර්ම සේවාවක් වෙනුවෙන් තමන්ගේ වටිනා ගුවන් කාලයේ සෑම සතියේ දවසකම වෙන් කරන නෙත්නාලිකාවේ හැම දිනාටමත් සභාපතිතුමන් සාමාන්‍ය අධිකාරිතුමන් ඇතුළු පුරුෂ කල්යාණ මිත්‍ර කාර්ය මණ්ඩලය හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් සපසහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.